මහනින් රජ කරලා කොහෙද ඉන්නේ? බොඩි බින්. අර එමිල්ට පිස්සුද? එයි. ඌ අර මගේ අර මේ අරගත්තේ අර එදා මේ ලක්ෂ 25ක දෙක් එක. ඔව්. බෙල්ල කඩාගත්තේ ඒක ඕනෙමයි කියලා ඌට. ඌ ඒක දාලා යවලා මේ ෆොටෝ ගහලා මේ හස්බන්ට අපේ. ඔව්. මේක ඉන්ටර්නැෂනල් ගේම් දෙන්නේ පොඩ්ඩක් හොයලා කියන්නකෝ කියලා. මුගේ ඔළුව හොඳ නැද්ද මන් දන්නේ. අම්මට. උන්ට ඇවිල්ලා මේ ෆිල්ම් එක කරන්න ගත්තයින් පුදුම අමාරුවක් නේ හැදුනේ. ඕහේ නැත්තෝයි. සුනිල් අයියට කතා කළා දැන් එයා මගේ මේ හස්බන්ඩ් මං එක්ක හිත හොඳ නැති නිසා ඔය දේවල් ඒ මිනිහා හිතනවා ඇත්ත කියලා. ඔව්. හරි ඔය මිනිහා හිතනවා ඒ දේවල් ඇත්ත එයාට හිනා වෙන්න තව කාරණාවක් ඕක. හරි ඇත්තම ලක්ෂ 25ක් නෑ එයා කියනවා තව දුකුත් නෑ මට. ඔව්. මේ ලක්ෂ 5කට මගුල මේ ලක්ෂ 25කට එක්ක හදාගෙන බෙල්ල කඩා ගන්න හදනවා. මේ මං ගියේ ගත්තේ ඒක එකෙන්ද කියලා දාලා මේ ගෙනාව රිටර්න් කරගෙන. ඔව් ගෙනාවත් නම් මට කමන්නේ නැහැ. රාජකරුණා ඒකට හේතුව මෙයා එක මුල් කතා කරපු එකේ ඉඳලම වීඩියෝ රෙකෝඩින් මගේ ළඟ තියෙනවා. හරිද? මෙයා මට මුලින් යාගේ හදන හොටෙල් එකට එන්න කියලා ඉරිණි මට ලියුමක් දෙන්න කියලා කියපු එක පවා මම වීඩියෝ රෙකෝඩින් තියෙන්නේ මගේ ළඟ. ඊට පස්සේ මෙයාගේ කොලේ අස්සම් කරන්න මාව ඇරිය සම්පත් එක්ක මෙයා ආවේ නැහැ. ඒක ඔෆිස් එකට ගියෙත් මම වීඩියෝ එක ඔන් කරන ෆෝන් එකේ. ඒක කොල දෙක අස්සම් කරපු දෙකත් මගේ ළඟ තියෙනවා මම වට ඔන්නම් පෙන්නන්න. ඉස්කෝල දෙකම අස්සම් කරපු මගේ ළඟ තියෙනවා. ඊට පස්සේ ආයි එයා එදා මේ ලක්ෂ 25 චෙක් එක අස්සම් කරන්න දුන්න එකයි ඔය ඇත්තට සියලු සංසිද්ධි ටික මගේ ෆෝන් එකේ වීඩියෝ රෙකෝඩින් තියෙනවා. එයා කොහෙද ගිහිල්ලා මේ උසාවි වල මේ 25ක් දෙන්න තියෙනවා කියලා කියන්නේ. මට එයාව පැහැදිලිවම මේ මම ඊයේ වීඩියෝ එක බලුවා පැහැදිලිවම සියලු දේ තියෙනවා. මම නම් ඔබට බය වෙන්නේ නැහැ බය කරන්නේ නැහැ බට මනුස්සකමට මං අපේ සංජීවට කතා කරලා කිව්වා අනේ සංජීව ඔන්නෝක ඉවර කරලා දාන්න මේ එහෙමයි මොනවා වුණත් මනුස්සකමට ඌ දුන්නානේ ලක්ෂ 10ක් දැන් පහත් වෙලා හැටියට මට මනුස්සකමට කරානේ ඌ ඇවිල්ලා ලව් කරන්න හිටිලා හරි මොන මගුල හරි මොකක් හරි දුන්නානේ කපාට විනිසුර දෙයිය ඔහොම දෙන්න මනුස්සකමට දෙන්නේ ඔයාට දුන්නටක් ගාලා ඔව් ඔව් දැන් මේ තරහදී මෙත් මේ එමිල්ට දැන් ඔය තරහ කරවන්නේ අරයා පොකෝ සුද්දානවනේ. ඒ තරහත් එමිල්ගේ තියෙනවා. එමිල්ට වෙන මොනවත්ක්වත් නෙමෙයි. එමිල්ට තියෙන තරහ දැන් එයා එක්ක දැන් මම කීකේ දැන් මෙහෙම. ඒක එයා ලංකාවට ආවේ මේ ඔය සංසිද්ධි වලින් පස්සේනේ. මාර්තු මෙහා මේ ලංකාවට ආවේ. ඕ. ඕක උනේ ජනවාරිනේ. ඕ. ජනවාරිදී මම දන්නේ නැහැ. ඉතින් මෙයා මේ ලව් කරන්න බලාගෙන සල්ලි දුන්නයි කතන්දර ලව් හුට පටයක් නැගිලායි කියලා මම කොහොමවත් දන්නේ නැහැ. පස්සේනේ මම දන්නේ මෙයා මේ මට මේ ලක්ෂ 10 ගණන් තින්ටක් ගල උසාවියට මේ ඒ ප්‍රශ්නේ නිසා කියලා කොහොමද ජනවාරි මාසේ මම ওই ලක්ෂ 50 ওই උසාවියට ගෙවර කීට එක ආපු වෙලාවේ ඒ ලක්ෂ 30 මදි වෙච්ච එක මම හස්බන්ඩට කිව්වා. ඔව්. කිව්වට එයාට ඕක දී ගන්න බැරුණා එදා ඔයා කියන්නේ රිමන්ඩ් එක ඕන නැත්නම් තියෙදී මිල්ලෝ සල්ලිමත් ලක්ෂය ගෙනල්ලා දුන්නේ. ඔව්. ඉතින් මෙයා කතා කරලා දැන් කොහොම හරි ඒ තරහ තමයි මෙයා අරයාගෙන් පිරිමහන්නේ. මේ අරයා කියන්නේ එයාට ඕනේ දැන් මේ මං හල්ලිත් නැතුව මට තේරෙන්නේ නැහැ. ඇයි ඒ පවුල එකතු වෙලා ඇති කියලා පවුලත් කඩලා මේ අරේ මගේ ෆිල්ම් එකේ ෆොටෝ තනම් බලන් එහෙත් එහෙ ෂෙයා කරා. හා හා. ෂෙයා කරාම හොයාගෙන ඇති. ඔව්. ඒ මොකක් හරි තමයි මට පදයක්. මෙයා දන්නවද ඒකට යාව? මෙයා යාව දන්නේ නැහැ. ඔව්. යාව දන්නේ නැති වුණාට මිනිහගෙන් ෆොටෝ දාලා තිබ්බම හොයාගන්න ඇති. ආ මං ඉතින් ගහලා හරි ස්ක්‍රීන් ෂොට් එකක් එයාට ඉමේල් ඉස්සර මේ මට ඔය වීසා නම්බර නම් හදලා දෙන්න කිව්වා ඒ උඩ පරිදි ඔක්කොම. ඔව්. මමත් එයාට ගහලා හරියා. මොකද මම අත නැහැ මේ. නැති වැරද්දක් බොරුවට මං සෙද්ද මට hina වෙනවට. ඔව්. එයා කොහොමත් මට hina වෙන මිනිහා. ඉතින් ඒ හින්දා මේ ඔයා කියන්නේ සුනිල් අයියට ඕක කිව්වම සුනිල් අයියා කියලා දිනු සුනිල්ටි පනන්ඩ අර ඔයාට කියන්නේ කතා කියලා. ඔව්. සුනිල්ටි පනන්ඩ කෝ ඔයාලම චෙක් එකකුත් තියනවා නං. අයියනේ මේ අපිට කෝල් කර කර ඉන්නේ ඔක් කියලා පොලිසියට දැන් ඉවර නිසි කරන් අයිය වටේට කෝල් කරන්න කියලා. ඔව් ඔව්. අනවශ්‍ය දේවල්නේ මේ රාජකරුණා. මේ හරි වර දැන් මොකද කිව්වේ ගෙනල්ලාගෙන මේ රිටර්න් කරලා ගෙනල්ලා මොකද කරන්නේ කිව්වේ? අද ඔස්සේ විශ්වවිද්‍යාලයට මොකද කිව්වේ එස්සේ? මම යනවා අපේ මේ අම්මගේ අවුරුදු දාන යන්නේ එහෙනම් මේ අදම යන්නේ නැහැ වැඩට. මම දෙයර මල් දුන්නා. මම මේකත් තරම් යනවා බෙදලා. ඊයේ මට සුදිසුත් කතා කරා සුදිසුත් කතා කරලා කිව්වා මෙන්න එහෙම එමිල් ගොඩක් එරිලා තියෙන එමිල්ට මෙහෙමයි මෙහෙමයි තත්ත්වේ. ඔව්. එන ප්‍රශ්න ගොඩක ඉන්නේ නම් කියන්නේ. ඔව් ඒකින්ද තමයි ඔච්චර දඟලන්නේ නැත්තම් එහෙම නෑ. මෙන්නර නන්නත් අල්ල ඉන්නේ හරි අමාරුයි. ඔව් මිනිහා නන්නත් අරලා ඉන්නේ ඒකයි උත්තරට මේක
ඔන්න ගේට් ගන්නවලු අර මිනිහෙක් මොකෙද්ද මන් දන්නේ ඒක එමිල් ඔය මට මට ගහනවා වගේ මිනිහටත් මඩ ගහනවනේ වටේ මිනිස්සු එමිල් ඔය වැඩේ පුරුදුනේ ඕකේ මාර තේරෙනද එමිල් ඉස්සර ඔහොම කරකයන් නෙමෙයි එමිල් කවදාවත් ඔහොම කාගෙන්වත් අහලා කතා කරන එහෙම කෙනෙක් නෙමෙයි පුද්ගලයා වඳුර ගත්තාම පුද්ගලයාත් එක්ක කතා බහ ගන්න මිනිහෙක් මිසක් එමිල් කවදාවත් ඔයගේ තර්ඩ් ක්ලාස් අර කරන්නේ නැහැ එමිල් සල්ලි අරගෙන තියෙන මිනිස්සුන් ගිහින් ගිහින් එමිල්ගේ කතාවල් හොයලා බලන්න පටන් අරන් දැන් කොල්ලෙක් පුරාම දහය දා හත වුණා කියලා වැඩිපුර ලක්ෂ දෙකක් ඉල්ලුවා දවස් හතට පොලියේ ඊට පස්සේ මීහට හැම මාසෙම ලක්ෂ 30ක් ගෙවනවා ලක්ෂ 30ක් ගෙවනවා ගියානේ පවුල් ඔව්නේ වැඩිපුර ලක්ෂ දෙයක් ඉන්නවා පොරොටක් කෑ ගහගෙන නමුත් ඔය මනුස්සයා කොහෙන් බේරෙන්නද කියන්නකෝ ඔය මනුස්සයාට දැන් ඔයා කියලා දැන් ඔය මට කරන හරිය ඔයා මිනිස්ස මට කරන හරිය මිනිස්සු එමිහෙර කරලා ඔයාලා තීරේ ළඟේ තමයි යන්න වෙන්නේ ඉතින් අන්තිමේදී මේ මොකද ඔය තාත්තේ බේරන්න පුළුවන් තාත්තේ යන්නේ මන් නම් ඔය කිසයියත් එක්ක කතා කරා දැන් ඔයාලා තීතන යාදලන් නැයනේ ඔව් ඔයාලා සල්ලි දෙන්න මිනිස්සුනේ ආගේ ඔව් ඔයාලා දන්නවනේ හොඳටම ප්‍රශ්නේ මේ මන් දන්නේ හරි හරි මේ රාජකාරණ හොයා එනවා ඒකට යන්න මම මේක සංජියත් එක්ක කතා කළා මම මේක සෙටල් කරන්න මම නෝවා දාල වෙන්නේ ඔය කිමනේ ඔව් ඒකම නේ ඔය මේ වගේ இல்ல මට පුළුවන් මේ දැන් මෙහෙමයි අනිත් කේකොල්ලෝ අපි ගැන දන්න හින්දා එහෙම සෙල්ලම් කරනවා එයයි එයා ගහන ප්ලෑන් ටික මට කියලා තියෙන කියුම් ටික මං එක්ක කතා කරලා තියෙන හැටි මං එක්ක සාකච්ඡා කරලා තියෙනවා මම එළියට දැම්මත් මොකද එයා කරන්නේ ආ මගේ මේ ෆෝන් එකට එවලා තියෙන දැන් මම ඒවා නාඩු කරන හැප්පන්ට ගහලා ඇරියෙත් නැහැ ඔව් නමුත් ඒ ගේම් ටික ගිහුවා නම් අවුරුදු ගානකට ඉර යන්නේ දැන් ඔව් ඉතින් ඒ වගේ ඕවා නම් වැඩන්නේ හරි මිරාති කරන මං කියන්නම් එන මම මේ කියන්නේ මේ කතාව මේ උදේ පාන්දර සෝරි ඈ උදේ කතා කරුවට නෑ ඉර තියෙන දාද කරනවා බයි හරි හරි